එන අපි පටන්ගමු. මම අශෝක ධනවංශ සිල්වා, බලපිටිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක, දකුණු පළාත් සභාවේ හිටපු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක. මම 1981 තමයි මේ පක්ෂ මූලස්ථානට සම්බන්ධ වෙන්නේ තරුණ පෙරමුණේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයෙක් හැටියට. ඉමිටියාස් බාකිර් මාකර් මහත්තයාගෙන් පස්සේ තරුණ පෙරමුණේ ලේකම්වරය වශයෙන් කටයුතු කළා. ඒ වගේම මහලේකම්වරු කීප දෙනෙක්ගේ තරුණ කටයුතු පිළිබඳ පෞද්ගලික සහකාර වශයෙන් කටයුතු කළා. ඊට පස්සේ මම පළාත් සභාවට ගිහිල්ලා ටික කාලයකට පස්සේ පූර්ණ කාලීන දේශපාලනයට සඳහා පක්ෂ මූලස්ථානයෙන් අයින් වෙලා ගිහිල්ලා ගාල්ල දිස්ත්‍රික්ක දේශපාලනය කළා. මේ මෙතුමා ගයාන් සංජීව මන්ත්‍රීතුමා, පළාත් සභාවේ හිටපු මන්ත්‍රීතුමා, වැලිගම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක. එතුමාත් අවුරුදු 10කට වැඩි කාලයක් පළාත් සභාවේ අඛණ්ඩ මන්ත්‍රීවරයෙක් වශයෙනුත් සංවිධායකවරයෙක් වශයෙනුත් කටයුතු කරන ක්‍රියාකාරී කෙනෙක් අපේ. එතුමායි මායි තමයි අද අපි සහභාගි වෙන්නේ මේ වැඩසටහනට. විශේෂයෙන්ම මේ වෙලාවේ අපේ පක්ෂය යම් යම් මතවාද, මතභේද, ගැටලු, ප්‍රශ්න ගැන සාකච්ඡා වෙමින් පවතින වෙලාවක්. මේ වෙලාවේ ජාතික මට්ටමේ ඉඳලා ගම් මට්ටම දක්වාම මේ සංවාදය ආරම්භ වෙලා තියෙනවා. මේක එක එක විදියට එක එක තැනත්තන්ට අර්ථකථනය කරන්න, අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. අද හැමතැනම සාකච්ඡාවට බඳුන් වෙන මාතෘකාවක් එක්සත් ජාතික පක්ෂයේ කටයුතු කොහොමද කෙරෙන්නේ, ඉරණම කොහොමද විසඳෙන්නේ කියලා. මට කියන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂය 1946 සැප්තැම්බර් මාසේ 6 වෙනිදා කොළඹ පාම් කෝට් මන්දිරයේදී ආරම්භ වුණයින් පස්සේ පළවෙනි නායකයා හැටියට, ඒ වගේම නිදහස් ලංකාවේ පළවෙනි අග්‍රාමාත්‍යවරයා හැටියට DS නායක මැතිතුමාටත් අභියෝග ඇති වුණා. එතුමගේ ආණ්ඩුවේ හිටපු SWRD බණ්ඩාරනායක ඇමතිතුමා එතනින් අයින් වෙලා ගිහිල්ලා ඒ යුගයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදුවා. ඒකෙන් මොකක් හරි ප්‍රශ්න ඇති වෙලා නායකයෙක් මේ වෙලා වෙනම කැඩලා ගියා. එතනින් පස්සේ අපේ සර් ජෝන් කොතලාවල හිටපු අගමැතිතුමාට විශේෂයෙන්ම මහා සංඝරත්නයේ දැඩි ප්‍රහාර එල්ල වුණා. එතුමාත් කාලයක් අගමැති, එතුමාගේ කාලෙදී අවසානයේදී එක්සත් ජාතික පක්ෂයේ ආසන අටටපත් වෙලා එතුමා එකෙන් අයින් වෙලා ගියා. නඩල් සනායක මහත්තයා කාලක් ඉඳලා වරක් ප්‍රශ්න මොනවහර නිසා අයින් වුණා, නැවත නායකය වෙලා ආවා. ඊට පස්සේ අපි අහලා තියෙනවා ඒ කාලේ හී සීතල යුද්ධයක් නඩල් සනායක මහත්තයයි ජයාජාදන මහත්තයයි අතර තිබුණායි කියලා. ජයාජාදන මහත්තයා ලංකාවේ, නිදහස් ලංකාවේ පළවෙනි මුදල් ඇමති. නමුත් එතුමාට දශක කීපයක් ගියා මේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත් වෙන්න. එතුමා ලංකාවේ අගමැතිවරයා වශයෙන් පත් වෙනකොට වයස අවුරුදු 72යි. එතුමා අවුරුදු 11ක් රටේ අගමැතිකමත් කරලා ජනාධිපතිකමත් කළා. 1988 එතුමා සම්පූර්ණයෙන් දේශපාලනයෙන් සමුවරගෙන බොහොම අපූර්වට ගෙදර ගිහිල්ලා, ආයේ මේ සමහර අය වගේ නෙමෙයි වර්තමානයේ ඉන්න නම්බුකාර විදියට ගෙදර ඉඳලා එතුමා දේශ දිවියෙන් සමුගත්තා. එතුමටත් ආව අභියෝග. එතුමා මේ පක්ෂයේ නායකය වෙලා අවුරුදු 2කින් එදා JRP සූර්යප්පිරම, ජිනදාස නියතපාල වැනි එදා හිටපු තරුණ නායකෝ, ඒගොල්ලෝ තරුණ පෙරමුණේ අපේ හිටපු කට්ටිය, ජිනදාස නියතපාල මැතිතුමා තරුණ පෙරමුණේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළා තියෙනවා, රුක්මන් සේනායක මැතිතුමා එක්ක ඩඩ්ලි පෙරමුණ කියලා එකක් හැදුවා. පුද්දලාභිවාදනයේ පුද්දලයා මුල් කරගත්ත නාමයක් දාලා පක්ෂයට කටයුතු කරපු නායකයාගේ නමින් පක්ෂයක් හදලා යන්න ගියාට යන්න බැරි වුණා. අවසානයේ එක්සත් ජාතික පක්ෂයට ආයෙකුතු වෙලා කටයුතු කරගෙන යනවා. බද්දුන් පියා කියලා එදා ඩඩ්ලි සේනායක මහත්තයර කට්ටිය කිව්වේ. එතුමා මියගේ දවසේ අප්‍රේල් මාසේ 14 වෙනිදා සිංහල අවුරුදු කණ එක මේ ලංකාවේ දේශපාලන බේදයෙන් තොරව නතර වෙලා පෝලිං ගානේ වුඩ්ලන් මන්ත්‍රීට ආවා
සිංහල අවුරුදු කාලේ මහා ජනතාව එතුමට ගෞරව දක්වන්න. එහෙම ශ්‍රේෂ්ඨ නායකයෙක් එතුමගේ නම ගහගෙන ආවා කියලා වැඩක් නැහැ. ඒතර ඒ නිසා එතනින් පස්සේ ජයජවදන ජනාධිපතිතුමා ඒ ඩඩ්ලි පෙරමුණ නිෂේධයට ලක් කළා. පක්ෂ නායක හැටියට පක්ෂ විවස්ථාව ක්‍රියාත්මක කළා, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළා. සේනානායක පරපුරේ රුක්මණසේනානායක මහත්තයලගේ පක්ෂය ඒගොල්ලෝ පක්ෂයෙන් විනය පරීක්ෂණ තියලා ප්‍රශ්න ඇති කළා ඇති වුණා. පසුව අපේ UNP එකට එකතු වුණා. ප්‍රේමදාස ජනාධිපතිතුමා පත්තුනෙන් පස්සේ එතුමාගේ දීර්ඝකාලීන දේශපාලන ජීවිතයේ නොඑක් විදිහේ අභියෝගවලට මුහුණ දීපු නායකයෙක්. උඩියට පටන් අරගෙන නගර සභාවේ ඉඳලා ජනාධිපති පුටුව දක්වා ගිහිපු නායකයෙක්. එතුමාට ආපු ලොකුම අභියෝගය තමයි අපි දන්න කාලේ අපි හිටියේ වෙලාවේ මම මේ සිරිපොතේ හිටියේ එතුමාට ඉදිරිපත් වෙච්ච දෝෂාභියෝගය. පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විශාල පිරිසක් බොහොම අතලොස්සක් කරෙන්න ඔක්කොම අස්සම් කරලා කතානායකතුමාට බාර දුන්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව දෝෂාභියෝගය. ඒ දෝෂාභියෝගය අනුව කටයුතු කරාම පාර්ලිමේන්තුවේ බහුතරයක් විරුද්ධ වුණාම මම එක හරියට කියන්න මතක නැති උනේ දෙකම ඕනද කියලා ජනාධිපති දුරේ අහෝසි වෙලා ගෙදර යන්න ඕනේ. ඒකේ චෝදනා දානවා මේ චෝදනා මෙයා කළා තියෙනවා කළා ඔය වගේ ආදි වශයෙන් දානවා. ඒ අභියෝගය ආපු වෙලාවේ ගාමිණී දිසානායක මැතිතුමා ලලිත් ඇතුළත් මැදලි මැතිතුමා වැනි ප්‍රතාපවත් එක් සත්‍ය ජාතික පක්ෂයේ හිටපු ජනමූල නායකයෝ එතුමට එරෙහිව නැගී හිටිද්දී අපේ රනිල් වික්‍රමසිංහ වර්තමාන නායකතුමා එදා අමාත්‍යවරයෙක් හැටියට සම්පූර්ණ නායකය ආරක්ෂා කරයි. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ජනාධිපති දුරයත් පක්ෂ නායකකමත් ආරක්ෂා කරන්න එතුමා පෙනී හිටියා. එතුමා අස්සම් කරපු මන්ත්‍රීවරු හමු වෙලා ඒවට ආපහු අස්සම් අරගෙන එදා සිරිසේන කුරේ මහත්මයාන මහලේකම්වරයා එතුමත් සමහර වෙලාවට මට එක කියන්න පුළුවන් ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ දකුණු පැත්තේ දකුණු අතට රනිල් වික්‍රමසිංහත් වම් අතට සිරිසේන කුරේ මැතිතුමත් ඉඳලා ඒ ප්‍රශ්නය විසඳගෙන ඉවර කළා. ඒපත් දෝෂාභියෝගයේ ඉදිරිපත් කරපු ප්‍රධාන 8 දෙනාට විරුද්ධව විනය පරීක්ෂණ තියලා ගාමිණී දිසානායක ලලිත් ඇතුළත් මුදලි වැනි ඒ ප්‍රධානින් පක්ෂෙන් ඉවත් කළා. മന്ത്രി දුරෙන් ඉවත් කළා තමයි වැඩ ඉවර කරගත්තේ. හැබැයි අපි කනගාටු වෙන්නේ ලලිත් ඇතුළත් මුදලි මැතිතුමා ජීවිතක්ෂයටපත් වුණා. ප්‍රේමදාස මැතිතුමා ජීවිතක්ෂයටපත් වුණා. ගාමිණී දිසානායක මහත්තයා ජීවිතක්ෂයටපත් වෙන්න කලින් නැවත මහගෙදරට ඇවිල්ලා මේ පක්ෂයේ නියෝජ්‍ය නායකය හැටියට විජේතුංග ජනාධිපතිතුමා එක්ක කටයුතු කළා. විපක්ෂ නායක වෙලා ජනාධිපති දුර අපේක්ෂකත්වය අරගත්තා. ජනාධිපති දුර අපේක්ෂකත්වයේදී තමයි එතුමා රැස්වීමේදී LTT ප්‍රහාරයෙන් විනාශ වෙලා ගියේ, නැති වෙලා ගියේ. නමුත් ඒ වගේ අයත් ඉන්න කාලෙවත් මේ අර්බුද තිබ්බා. මට කියන්න ඕනේ DS නායක මහත්තයෙක් ඉඳලා මේ දක්වා හිටමු සියලුම නායකයන්ට පක්ෂ අභ්‍යන්තර අර්බුද ඇති වෙලා තියෙනවා. ඒ දැන් අද වර්තමානයේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඒ අභියෝගයක්ම තියෙනවා. කාලයක් තිස්සේ පොඩි පොඩි දේවල් තිබුණා, දැන් ටිකක් ලොකුවට තියෙනවා. ඉතින් මේක අපි කොහොමද කළමනාකරණය කරගන්නේ කියන එක තමයි මේ වගකීම් කතා කරන්න ඕනේ. දැන් මේ වේදී අපි පළාත් සභා මන්ත්‍රී කණ්ඩායම්, ප්‍රාදේශ සභා කණ්ඩායම් ඒවේ මොකක්වත් හඬක් ඇත්තෙත් නැහැ, අවස්ථාවක් ඇත්තෙත් නැහැ, අදහස් දෙන්න දෙපැත්තෙම අවස්ථාවක් අපට නැහැ. එතකොට මේ අවස්ථාවක් අපට ලබා දීලා තියෙනවා. මම හිතන අදින් පස්සේ පළාත් සභා, ප්‍රාදේශ සභා කට්ටියත් හඬ නගන්න ඕනේ, කොයි තමාගේ මතය ගෙනියන්න. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්නයට විසඳුමක් අවශ්‍ය කරලා තියෙනවා. අද ඒ විපක්ෂයට ගිහිල්ලා තියෙන්නේ. දැන් බලන්නකෝ අපට මෙච්ච වැඩි. අපට දැන් මේ මාර්තු වෙනකන් මේ ආණ්ඩුව ගෙනියන්න තිබුණානේ. ජනාධිපති පත් වුණයි කියලා මාර්තු මාසේ පළවෙනිදා අවුරුදු 4 මාර සම්පූර්ණ වුණා කියලා ඕනනම් විසිරුවන්න පුළුවන්. නැත්නම් අගෝස්තු 17 වෙනිදා වෙනකම් යන්න ඉපැයි. එතකොට අපි ජනාධිපතිවරණේ පෙරදුනාට අපට මේ ආණ්ඩුව අගෝස්තු මාසේ 17 වෙනකන් නිත්‍යානුකූලව තියෙනවා. ජනාධිපතිතුමාට බලය තියෙනවා 4 මාරක් ගිය තැන විසිරුවන්න. ඒ කියන්නේ සාමාන්‍ය පටන් අරගෙන මේ මාතු පළවෙනිද මෙතන උනකොට තමයි විසිරුවන්න තියෙන්නේ. ඒත් අපිට මාස 3ක් තිබුණා.
මේ මාස තුනේ අපේ මේ අමාර ඇමතිවරු ලොකු ප්‍රජාතන්ත්‍රවාදීකම් පෙන්වන්න අපි අස්වෙමු බලේ දැන් එහෙනම් ජනමතේ එහෙන ජනමතේ තිබුණේ ජනාධිපතිකමට පාර්ලිමේන්තුවල ජනමතයක් නැහැ නේ තාම අස්සුනා ඉතින් එක්කෙනා දෙන්න අස්වෙනකොට ඉතින් අගමැතිතුමාට ඉතින් අස්සලා යන්න තු වෙන මොකක් කරන්නේ හරිද ඉතින් ඒක නිසා ඇත්ත වශයෙන්ම අපේ පාක්ෂික පැත්තෙන් ගත්තොත් යම් යම් කාරණා මත යම් යම් ආයුධුම් පත්‍ර දාලා යම් යම් පාක්ෂික සහ පාක්ෂික නොවන අය සුදුසුකම් ලැබලා පත්තින් ලියුම් නිකුත් කරලා සමහර වෙලාවට ජනාධිපතිවරණ ප්‍රකාශයට පත් කරපු නිසා ඒ අයගේ පත්වීම බාර ගන්න ගියාම කිව්වා ඡන්දෙන් පස්සෙන්න කියලා. සමහර අයගේ පත්වීම දෙන්න නියමිතව තිබුණා. ඉතින් ඒ වගේ තව මේ ප්‍රමාණයකට මේ අපේ ආණ්ඩුවෙන් සමහර ඉතින් වැඩ හැමදාම ඉබි ගමනෙන් ගියා. ඒක නිසා අන්තිම මොහොත වෙනකන්. හැබැයි මේ අපිට පොඩි පොඩි ප්‍රශ්න ආණ්ඩු බලයේ තියාගෙන මේ මාස 3-4 විසඳ ගන්න තිබුණා ඇතුලේ. අද ආණ්ඩු බලයක් නැතුව අපි මේ විරුද්ධ පක්ෂයට ගිහිල්ලා තමයි දැන් මේ විසඳන්න හදන්නේ. ඉතින් ඒක නිසා මේවා වලින් ඔක්කොගෙම අපේ ගමේ පාක්ෂිකයට තමයි රිදෙන්නේ. එක එක පෞද්ගලික න්‍යාය පත්‍ර නිසා කල්පනා කරා අපි දැන් මේක දෙල දා. ඉතින් ඒක නිසා එහෙම වුණා. ඒවත් ඉතින් හොඳ වැඩ නෙමෙයි. ඉතින් අපට ඉන්න තිබුණානේ ඉඳගෙන මේ වැඩි මොන හරි දෙයක් තව ටිකක් සකස් කරගෙන ජනාධිපතිවරණයට සූදානම් වෙන්න. ඉතින් කොහොමාර දැන් ගිය දේවල් ගැන ලොකුවට කතා කළ වැඩක් නැහැ. දැන් මේ තියෙන අර්බුදකාරී තත්ත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ බහුතරයක් එක මතයක් දරනවා, තව කණ්ඩායම තව මතයක් දරනවා, එක එක ප්‍රදේශ එක එක මත දරනවා. කොහොම නමුත් මම සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ පක්ෂේ නායකය වෙන්න ඕනේ කියලා මාධ්‍යට කීපයක් කෙරේ. මගේ ප්‍රකාශය පහුගිය කාලේ රූපවාහිනියේ තියා, රූපවාහිනී නාලිකාවක දෙක කියා. මම පෞගිය දවසේ පත්තර කීපකට ලිපියක් ඇරියේ. ඒක අරුණ පත්තරේ පළ වෙලා තිබුණා. රනිල්ට විපක්ෂ නායකකම තියේදී සජිත් නායකය වුණොත් නරකද කියලා. එහෙම අපි අපේ මතය ප්‍රකාශ කළා කියලා. ඉතින් අදටත් මම කියන්නේ මේ රටේ මේ පක්ෂයේ අනාගතේ නායකයෙක් වෙන්න ඕනේ, පක්ෂ නායකයෙක් වෙන්න ඕනේ මේ සජිත් ප්‍රේමදාස මැතිතුමා. හැබැයි ඒ නායකත්වයන් පක්ෂේ මේ පක්ෂේ පත් කරපු ක්‍රමයක් තියෙනවා, සම්ප්‍රදායක් තියෙනවා, විවස්ථාවක් තියෙනවා. හැමදාම මේ පක්ෂේ ඒකමතිකව තමයි මේ කටයුතු කරලා තියෙන්නේ එදා ඉඳලා අද වෙනකම්ම. දැන් ජනාධිපති අපේක්ෂකත්වයේ තෝරනකොට හැමදාම මේ පක්ෂේ දා ජයආජාවද ජනාධිපතිතුමා, ප්‍රේමදාස ජනාධිපතිතුමා, ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා, ඊට පස්සේ අපි පොදු අපේක්ෂකයෝ දෙන්නෙක් දැම්ම අපේ පක්ෂ මැදිහත් වෙලා. ඒ හැම වෙලාවම ඒකමතිකත්වයෙන් තමයි මේ තීන්දුව අරන් තියෙන්නේ. ඒක තමයි මේ සැරෙත් පොඩ්ඩක් පමා වුණත් ඒකමතිකත්වයෙන් තමයි ඒ තීන්දුව ගත්තේ. ඉතින් ඒ අරගත්තට අපිට 155ක් හම්බෙලා පරාද වෙලා තියෙනවා. දැන් මේ යන නායක ප්‍රශ්නය රනිල් වික්‍රමසිංහ මැතිතුමත් අධ්‍යක්ෂීම් තියෙන පළපුරුදු නායකෙක්. එතකොට සජිත් ප්‍රේමදාස මැතිතුමත් දැන් අවුරුදු 20කට වැඩි කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් හැටියට ඉඳලා ඇමතිකමක් අවුරුදු 5ක් කළා පළපුරුදු කෙනෙක්. අපේ පරණ මන්ත්‍රීවරු ගොඩක් ඉන්නවා අලුත් මන්ත්‍රීවරුත් එක්ක. ඉතින් ඒ හින්දා අද රනිල් වික්‍රමසිංහ මහත්තයා, කරු ජයසූරිය මහත්මයා, ඒ වගේම සජිත් ප්‍රේමදාස මහත්තයා මේ තුන්දෙනාම ඉහළ මට්ටමේ අපේ ජනාධිපති අපේක්ෂකත්වය ගැනත් නම් කියවිච්ච අය. ඉතින් මේ හැමෝම එකතු වෙලා මේක කාමරයේ ඇතුලේ සාකච්ඡා කරලා අරගෙන මෙන්න මේක තමයි පක්ෂ තීන්දුව කියලා ප්‍රකාශයකට පත් වෙනවා හැරෙන්න එක එක තැන්වල නායකෝ පත් කරලා මේ එක්සත් ජාතික පක්ෂයේ සම්ප්‍රදායක් නැහැ. මේ සම්ප්‍රදාය ඉදිරියටත් ආරක්ෂා වෙන්න ඕනේ. හෙට කවුරු හරි නායකයෙක් පත් වුණා කියලා ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණේ තියලා ඒ මැතිවරණදී කට්ටියක් එකතු වෙලා යන්නේ මේ නායකයා දැන් අපට වෙන කෙනෙක් උණි කුති නායකයන් දෙපේ. ඒක වැරදි සම්ප්‍රදායන් පක්ෂයකට ගේන්න හොඳ නැහැ. ඒකෙන්ද අපි අද ගන්න තීරණේ හෙට කොහොමද වළංගු වෙන්නේ කියන එක කල්පනා කරන්න ඕනේ. අද කොහොම හරි බලය අල්ලනවයි කියන එක නෙමෙයි හෙට පවත්වාගෙන යෑම ගැනත් කල්පනා කරන්න ඕනේ. ඉතින් ඒ නිසා එහෙම කල්පනා කරලා මේ තීන්දුව ගත යුතුයි කියලයි මම කියන්නේ, මේ රටට කියන්නේ, තමුන්වහන්සේලාට කියන්නේ, හැමෝටම කියන්නේ මේ සජිත් මහත්තයා නායකය වෙන්න ඕනේ කියලා මාත් විශ්වාස කරනවා. හැබැයි විශ්වාස කරාට ඒ ක්‍රමය පත් කරගන්නා ක්‍රමය අපි නිවැරදිව නිසි ලෙසට කරන්න ඕනේ. ඒක තව අවුරුදු 50කට පූර්වාදර්ශයක්
වෙන විදිහට වැරදි පූර්වාදර්ශයකට ගියොත් හැමදාම නායකව පත් කරයි. අවුරුදු පහෙන් පාට පාර්ලිමේන්තුවේ නායකව පත් කරන්න ගනී. මේකේ කොහෙවත් විවස්ථාව වෙන පක්ෂ නායකව පාර්ලිමේන්තුවේ පත් කරන්න ඕනේ කියලා මන්ත්‍රීවරුන්ට විතරක් තියෙනවා කියලා. ඉතින් ඒකේ මේකේ සුප්‍රීම ආයතනයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් නිවැරදි තීරණේ ගන්න ඕනේ. එක එක ඒවා කරන්නේ නැතුව. ඉතින් නිවැරදි තීරණේ ගන්න දැන් ඉන්න නායකතුමත් කරෝ ජයසූරිය මැතිතුමත් අපේ නායක පැලැන්ති ප්‍රධානී සජිත් ප්‍රේමදාස මැතිතුමත් එකඟතාවයක් ඇති කරගෙන මේ වැඩේ ඉවර කරන්න උමනායි. ඒක තමයි එක්සත් ජාතික පක්ෂයටත් එක්සත් ජාතික පක්ෂයට කරන සේවය. ඒක තමයි විකල්ප ආණ්ඩුව ශක්තිමත් කරලා ඉදිරියට ගෙන යන්න පුළුවන් ක්‍රමය කියන එක තමයි මම තම උන්වහන්සේලාට කියන්න කැමති. බොහොම ස්තුතියි. අනේ තප්පරයක් ඉන්න මෙතුමා කතා කළේ කියලා දෙන්නගෙන් මහන්න. මම නම සඳහන් කර ගයන් සංජීව දකුණු පළාත් සභා මන්ත්‍රී වැලිගම ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක. වැලිගම එක්සත් ජාතික පක්ෂ සංවිධායක විශේෂයෙන්ම අද අපි දන්නවා ලංකාව පුරාම ප්‍රධාන මාතෘකාවක් වෙලා තියෙන්නේ මේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය ගැන. ඉතින් අපි පැහැදිලිවම මේකට මොකද්ද විකල්පය කියලා ඇත්තටම අපේ පළාත් සභා මන්ත්‍රීවරු විදිහට අපිත් හඬක් නගන්න ඕන කියන තැන ඉඳලා තමයි අපිත් බලාපොරොත්තු වෙන්නේ දැන් මේ සඳහා සම්බන්ධ වෙන්න. බොහෝ අවස්ථාවලදී දැන් සමහර වෙලාවට අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැන් මේ වෙනකොට ප්‍රකාශයක් කරගෙන යනවා මේ නායකත්ව වෙනස් වෙන්න ඕනේ. ඉතින් අශෝක ධනවංශ මන්ත්‍රීතුමා සඳහන් කර වගේ අපි පැහැදිලිවම මේකේ ක්‍රමවේදයක් තියෙන්න ඕන. ඒ වගේම තමයි 1994 ඉඳලා දැන් අවුරුදු ගණනාවක් මේ පක්ෂයේ අමාරු අවස්ථාවල ඉඳලම ආරක්ෂා කරගෙන ආපු පක්ෂයේ නායකතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගැනත් අපි විශේෂයෙන්ම බලන්න ඕන. මොකද අපි පැහැදිලිවම දන්නවා එතුමා මේ පක්ෂයට කවදාවත් අහිතක් කරන නායකයෙක් විදිහට අපි දකින්නේ නැහැ. එහෙමනම් මේ පක්ෂය අවුරුදු 27ක් පුරාවට ආරක්ෂා කරගෙන එන්නේ නැහැ. පැහැදිලිවම අපි දන්නවා එතුමා ගැන සඳහන් කරෝදින් එතුමා මං හිතන්නේ එතුමා විතර නින්දා අපහාසවලට ලක්වුණු නායකයෙක් මුළු ලංකාවේම මෙතෙක් දේශපාලන ඉතිහාසෙ නැතුව ඇති. ඒ තරම් විශාල විදියට නින්දා අපහාසවලට ලක් වෙලා මේ පක්ෂය කැඩෙන්න නොදී මෙතුවක්කල් ආරක්ෂා කරගෙන ආපු නායකයෙක් විදියට තමයි අපි එතුමාව දකින්නේ. අන්න එහෙමනම් මම විශ්වාස කරන්නේ නැහැ රනිල් වික්‍රමසිංහ මහත්මයා කවදාවත් මේ පක්ෂය කුඩු කරලා දාන්න නැති කරලා දාන්න එතුමා කවදාවත් කටයුතු කරાવી කියලා. ඉතින් එහෙමනම් ඇත්තටම අපි දකින්නේ පැහැදිලිවම මේ පක්ෂයේ ඉන්න ප්‍රධානී 3 දෙනෙක් තමයි පක්ෂ නායකය විදියට රනිල් වික්‍රමසිංහ මහත්මයා, ඒ වගේම තවත් ජ්‍යෙෂ්ඨ නායකයෙක් විදියට කරු ජයසූරිය මහත්මයා, ඒ වගේම පක්ෂයේ නියෝජ්‍ය නායකය විදියට සජිත් ප්‍රේමදාස මහත්මයා කියන මේ 3 කට්ටුව අපි දකිනවා මේ එකතු වෙලා මේ ගමන යන්න ඕන කියන එක තමයි පළාත් සභා මන්ත්‍රීවරයෙක් විදියට මගේ හැඟීම. මොකද මම එහෙම කියන්නේ ඇත්තටම දැන් අපි විපක්ෂයේ කාර්යභාරය අපෙන් කෙරෙනවද කියලා අපිට විශාල ප්‍රශ්නාර්ථයක් තියෙනවා. අපි අද විපක්ෂයක් විදියට ආණ්ඩුව කරන වැරදිවලට එහෙම නැත්නම් ආණ්ඩුව විවේචනය කරන්න ඕන අවස්ථාවල ආණ්ඩුව විවේචනය කරන්න ඕන එහෙම නැත්නම් ආණ්ඩුවේ වැරදි අපි හොයලා බලලා ඒව ජනතාව අතරට ගෙනියන්න ඕන. නමුත් මේ දිනවල අපි විපක්ෂයේ කාර්යභාරය පැත්තකට කරලා දාලා අපේ ප්‍රධාන නායකයන්ගේ ප්‍රධාන මාතෘකාව බවට පත් වෙලා තියෙන්නේ මේ පක්ෂ නායකය කවුද කියන. ඉතින් එහෙමනම් ඇත්තටම යම්කිසි අඩුපාඩුවක් මේ වෙනකොට අපෙන් සිද්ධ වෙනවා කියන එකත් මේ වෙලාවේ මතක් කරන්න. මොකද එහෙම කියන්නේ අපි බොහෝ වෙලාවට බලාපොරොත්තු වෙනවා මාර්තු 2 වෙනිදා මේ
දැනට පවතින රජය විසුරුවල නව පාර්ලිමේන්තු මැතිවරණයකට අවස්ථාව උදාවේ කියලා හිමනම් අපි දැම්ම ඉඳලම ඒ කටයුත්ත සඳහා ලෑස්ති වෙන්න ඕන කියන එක තමයි මගේ මතය. මොකද මම විශ්වාස කරන විදිහට ඉතිහාසයේ වැඩ බැරිම ආණ්ඩුව විදිහට මේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා. මොකද අද වෙනකොට ඔබ සියලුම දෙනාට මතක් වෙයි මාස දෙකක් වෙනවා මේ නව ආණ්ඩුව පත් වෙලා. නමුත් මේ මාස දෙක ඇතුළත බමනන් දැක්කේ නැහැ අපේ රජයේ පහුගිය අවුරුදු 4 මාර මොන බාධක මැද්දේ වුණත් රණිල් වික්‍රමසිංහ මහත්මයා දවසක් කිව්වා ධන ගහගෙන ගිහිල්ලා හරි අපි ජනතාවට විශාල සහන ලබා දුන්න කියලා. ඉතින් මම නම් දැක්කේ නැ මේ පහුගිය මාස දෙකේ ජනතාව බලාපොරොත්තු වුණු මොන් ලබා දීපු පොරොන්දු ඉෂ්ට කරගන්න පුළුවන් වුණාද කියලා. මම දන්නේ බඩු මිලත් පහුගිය කාලට වැඩිය වැඩි වුණා. ඒ ලබා දෙනවා කියු සහන ආධාර පොහොන සහන ආධාර ඒ වගේ දේවල් තාම දෙන්න බැරි වුණා. ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුණු කිසිම දෙයක් මේ වෙනකොට කරගන්න බැරි වුණා. මහා ලොකුවට පහුගිය දවස්වල වැට් එක 108කින් අඩු කරා කිව්වට අපි බිම් මට්ටමේ ජීවත් වෙන ප්‍රාදේශීය නායකයන් විදියට අපිට ජනතාව කියනෝ ඒ වැට් එකෙන් තවම ජනතාවට නම් ප්‍රතිලාභයක් අත් වෙලා නැහැ කියලා. ඉතින් එහෙමනම් අපි පැහැදිලිවම කියන්න ඕන පහුගිය මාස දෙකේ දින 60ක් වගේ කාලය තුල මේ ආණ්ඩුවේ නොහැකියාව වැඩබැරිකම දැන් මේ වෙනකොට ජනතාවට පෙනිලා තියෙනවා. ඉතින් එහෙමනම් ඇත්තටම මම මුලින්ම සඳහන් කර වගේ අපේ මූලික කර්තව්‍ය දැන් වෙන්න ඕන පක්ෂ නායකත්වය ගැන මේ පක්ෂයේ ඉඳගෙන කතා කිරීම නෙවෙයි, අපි ජනතාවත් එක්ක එකතු වෙලා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී 113 ගන්න ඕන කොහොමද කියන තත්වයට පත් කරගන්න. මොකද අපි පැහැදිලිවම දන්නවා, මට මතකයි පහුගිය දවසක කොන්ත්‍රාත්කාර මහතුරු කණ්ඩායමක් අපි හමු වෙලා කිව්වා වෙනද සෑම වසරකම දෙසැම්බර් 31 වෙනද වෙනකොට ඒ සියලුම ඒ සෑම වසරකටම අයිති කොන්ත්‍රාත් කටයුතුවල බිල් ගෙවල අවසන් කරනවා කියලා. නමුත් මේ වෙනකොට අපි පැහැදිලිවම දන්නා කාරණයක් තමයි මේ රජයට තවම ඒ කටයුත්තවත් කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් එහෙමනම් පැහැදිලිවම අපිට කියන්න ඕන දැන් පක්ෂයේ නායකත්වය අල්ලගෙන කුලල් කා ගන්න එකට වඩා අපි සියලුම දෙනා එකතු වෙලා ලබන මහමැතිවරණයේදී 3-2 ඔවුන්ට ගන්න ඉතිහාසෙ මං හිතන්නේ කවදාවත් පුළුවන් වෙයි කියලා අපි 113කට වඩා මන්ත්‍රී ප්‍රමාණයක් ගන්න එකතු වෙන්න ඕන කියන එක තමයි මගේ මතය. එතෙන්දි පැහැදිලිවම මම මුලින්ම සඳහන් කර වගේ මේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් 3 දෙනා ඉන්න ඕන. මොකද පක්ෂයක් විදියට රටක් විදියට මේක ඉදිරියට ගෙනියන්න නම් ජාත්‍යන්තරයේ සමග කටයුතු කළා ලෝකයේ සහයෝගය අරගෙන මේ ඉදිරියේදී අපි පිටවන ආණ්ඩුව ගෙනියන්න රනිල් වික්‍රමසිංහ මහත්මයාත් ඉන්න ඕන. ඒ වගේම තමයි අපි ඔබ සියලුම දෙනා දන්නවා පහුගිය මැතිවරණයේදී අපිට බෞද්ධ පදනමේ යම්කිසි අඩුපාඩුවක් තිබුණා අපේ එක එක් නොඑක් ප්‍රකාශවලින්. ඉතින් එහෙමනම් අපි සියලුම දෙනා දන්නවා අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් වන කරු ජයසූරිය මහත්මයා මේ පක්ෂයේ ඉහළ නායකත්වයේ ඉඳගෙන එකමුතුව කටයුතු කරන්න ඕන. මේ බෞද්ධ පදනම ආරක්ෂා කරගෙන මේ පක්ෂයේ ඉදිරියට ගෙනියන්න. ඒ වගේම තමයි අපි පැහැදිලිවම දන්නා කාරණයක් බිම් මට්ටමේ බොහොම ජනතාවගේ ලැදියාවක් තියෙනවා සජිත් ප්‍රේමදාස මහත්මයාට. එහෙමනම් අපි සජිත් ප්‍රේමදාස මහත්මයා මේ බිම් මට්ටම ආරක්ෂා කරගෙන මේ පක්ෂය ඉදිරියට ගෙනියන්න ඉදිරියේදී අපි පවත්වන ආණ්ඩුව පිහිටවල කරගෙන යන්න එතුමාගේ සහයෝගයත් ඕන වෙනවා. ඉතින් එහෙමනම් මේ 3 දෙනාගේම සහයෝගය අරගෙන තමයි අපි ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය එක්සත් ජාතික පක්ෂය විදියට 113ක් අරගෙන මේ කටයුත්ත ඉදිරියට කරගෙන යන්න පුළුවන් වෙන්නේ කියන එක පැහැදිලිවම සඳහන් කරන්න. එතෙන්දී ඇත්තටම අපි සමහර වෙලාවට දකිනවා මේ වෙනකොට අපිට කනට වැටලා තියෙනවා මේ පක්ෂය එක්සත් ජාතික පක්ෂය කඩාගෙන වෙන පක්ෂයක් පිහිටවන්න බලාපොරොත්තු වෙනවා කියලා සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සඳහන් කරනවා. මම කොතනකවත් දැකලා නැහැ තාම සජිත් ප්‍රේමදාස මහත්මයා එවන් ප්‍රකාශයක් කළා තියෙනවා. ඉතින් අපි පැහැදිලිවම සඳහන් කරන්න ඕන එක්සත් ජාතික පක්ෂයට මං හිතන්නේ ආදරයක් නැති කිසියම් තමන්ගේ ආසනයට ගිහිල්ලා ඉදිරියේදී ජනතාව අතරට යන්න බැරි
සමහර මන්ත්‍රීවරු එක්කෙනෙක් දෙන්නේ තමයි මේ ගැන වැඩියෙන්ම උනන්දු වෙන්නේ කියන එක සඳහන් කරන්න. මොකද ඔවුන් මං හිතන්නේ බලාපොරොත්තු වෙනවා කවුරු හරි ජනප්‍රිය මාතෘකාවක් අරගෙන ඒ හරහා ඔවුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය රැක ගන්න තමයි ඔවුන් බලාපොරොත්තු වෙන්නේ. නමුත් අපි පැහැදිලිවම මම පැහැදිලිවම කියනවා අපි එක්සත් ජාතික පාක්ෂිකයෝ. අපි අපේ අම්මට වගේ මේ පක්ෂයට ආදරය කරන පළාත් සභා මන්ත්‍රීවරු. මොකද මට මතකයි මම උපදුණු දවසේ මම දැක්කේ මගේ ගෙදර කොළපාට කොඩිවැල්. අන්න ඒ නිසා මම උප්පත්තියෙම එක්සත් ජාතික පාක්ෂිකයෙක් වුණා. ඒ වගේම මම උප්පත්තියෙම බෞද්ධයෙක් වුණා වගේම උප්පත්තියෙම එක්සත් ජාතික පාක්ෂිකයෙක්. අන්න ඒ නිසා අපි කවදාවත් මොනම හේතුවක් නිසාවත් මේ ශ්‍රේෂ්ඨ පක්ෂය කැඩෙන තැනට අරගෙන යන දෙන්න වෙනවට අපි කවදාවත් එකඟ වෙන්නේ නැහැ. ඒ කටයුතු කරන කාටවත් අපේ සහයෝගය ලබා දෙන්නේ නැහැ කියන එකත් මම සඳහන් කරන්න ඕන. මොකද එහෙම සඳහන් කරන්නේ අපි පැහැදිලිවම දන්නවා 1947 ඉඳලා මේ රටට විශාල සේවයක් කරපු පක්ෂයක් විදියට මේ ශ්‍රේෂ්ඨ පක්ෂය ඉදිරියට ගෙනියන්න අපි සෑම සහයෝගයක්ම ලබා දුන්නා. අන්න ඒ නිසා මම පැහැදිලිවම අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කීප දෙනෙක් ඉන්නවනම් මේ පක්ෂය කඩලා වෙන පක්ෂයක් හදන්න කියලා මවුන් ඔවුන් සියලුම දෙනාගෙන් වැඳලා ඉල්ලා සිටිනවා. අම්මා තාත්තා මරුව වගේ ආනන්තරීය පාප කර්මයක් තමයි මේ ශ්‍රේෂ්ඨ එක්සත් ජාතික පක්ෂය කඩලා දාන්න කවුරු හරි මුල් වෙනවා නම් අන්නේ පාප කර්මයට එකතු වෙන්න එපා කියලා මම පළාත් සභා මන්ත්‍රීවරයෙක් විදිහට ඔවුන්ගෙන් දහස් වරක් වැඳලා ඉල්ලනවා කියන එකත් සඳහන් කරමින් ස්තුතියි. රනිල් වික්‍රමසිංහ දකුණු අතට හිටියා වම් අත පැත්තට දකුණු අත වගේ හිටියා සිරිසේන පුරේ. එතුමා එක නොදන්නවයි කියලා මට කියන්න බෑ. එතුමා මේ එතුමා දැන් කොයි වෙලකවත් එතුමා නායකත්වයේ බලාපොරොත්තු වුණාට බලාපොරොත්තු වෙනවා. ඉතින් එතුමා ඒ ගැන අනිවාර්යයෙන්ම අනාගතයට ඉන්න නායකයෙක් හැටියට එතුමා අපට පේනවා. ඉතින් එතුමා දැනගන්න ඕනේ එක ක්‍රමේ කොහොමද කියලා. ඉතින් එතුමා දන්නේ නැtei කියලා මට කියන්න බෑ. එතුමා මේ පෙරද ප්‍රකාශ කරානේ ප්‍රජාතන්ත්‍රවාදීව මේ ප්‍රශ්නේ විසඳනවා කියලා. පැහැදිලිවම කිව්වනේ ප්‍රජාතන්ත්‍රවාදී විදිහට මේක විසඳ ගන්නවා කියලා. ඉතින් අපි කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී විදිහට මේක ඇතුලේ විසඳ ගන්න ඕනේ. මේ දෙත් හතර පහ දෙනාල්ලා මේක මේ හැමෝටම හොට දාලා නායකව තෝරන්න බෑ. ඒකයි මම කියන්නේ. අත් එක පාර්ලිමේන්තු කණ්ඩායමට විතරක් බැහැනේ. ඉතින් අපිත් මහජන නියෝජිතෝනේ. ඉතින් අපිනුත් ගන්න ඕනේ ඡන්දේ. ඉතින් ඔක්කොගෙම ඡන්දේ. එහෙම නායකෝ ඡන්ද අරගෙන තෝරන්නේ නැහැනේ. සම්ප්‍රදායක් තියෙනවනේ මේ පක්ෂේ වෙන පක්ෂවල මන් වෙනක් තියෙනවා. ඒ සම්ප්‍රදාය අනුව යන්න ඕනේ. අනිත් එක මම නායකය කියලා අදම නායකය වෙන්න ඕනේ කියලා කාට හරි ඒක එහෙම නීතියක් නැහැනේ නේද? නායකයක් වෙන්න උමනා කාලවකවානුවේදී ඒක කරගන්න බලමු. දැන් අපි අපේක්ෂකත්වයේ එතුමා ඉල්ලුවා. එතුමාට හැමෝම එකතු වෙලා අපේක්ෂකත්වයේ දෙන්න තීරණය කරා. රනිල් වික්‍රමසිංහ නායකතුමා මූලිකත්වයෙන් අරන් අපි සම්මේලනයට ගිහිල්ලා අත ඉස්සුවා. ඒ අත උසන ගමන් මත ඉස්සුවා රනිල් වික්‍රමසිංහ මහත්තයා අවුරුදු පහකට නායකයයි කියලා. ඉතින් අපි එහෙම කළා මාස දෙකකින් තමයි අපි ඔක්කොම අපෝ කතා කරන්නේ. ඉතින් ඒක හින්දා ඒවත් මුල් කරගෙන නායකය වෙනස් කරන්න බැරි කමන්නේ. ඒ වෙනස් කරන එක වෙනස් කරගන්න ඕන ක්‍රමයේ අනුව කරගන්න කරන්න එක කියන්නේ අපේ ඉල්ලීම. නැත්නම් මම නායකය වෙන්නේ නැහැ. ඒක මත මම ඔබතුමා සම්ප්‍රදාය ගැන කතා කරනවා පක්ෂවල. ඈ සම්ප්‍රදාය ගැන කතා කරනවා පක්ෂවල ආපු විදිය ගැන. ඔව් ඔව්. දැන් මට හරියට පැහැදිලිව කියන්න මේ සම්ප්‍රදාය කඩලා තියෙන කවුද දැන් මේ විතර පක්ෂවල? දැන් මේ ප්‍රශ්නයක් අපිට පේන පක්ෂ ගැටලුව දෙන නායකතුමෝ ගැටලු තියෙනවා. දැනට පක්ෂ සම්ප්‍රදාය දැන් තාම කැඩිලා නැහැ. ඒ කියන්නේ දැන් සම්ප්‍රදාය අනුව ජනාධිපති අපේක්ෂකයා තේරුවා. එතකොට නායකකම ගැන කතාවක් තිබුණේ නැහැ මම කියන්නේ. හරිද? දැන් මේ නායක ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවානේ. දැන් නායක ප්‍රශ්නේ යනවා ඒකත් සම්ප්‍රදායට අනුව කරගන්න ඕනේ. දැන් සම්ප්‍රදායට අනුව තම නායකය පත් කරනකොට අපේ සම්ප්‍රදායට අනුව කරගන්න ඕනේ. ඒකෙන් පරිබාහිරව ගිහිල්ලා ක්‍රමයක් තියෙනවද? ක්‍රමයක් නැහැ. දැන් ඉන්න නායකය අයින් වෙන්න එපෙන්. අයින් කරන ක්‍රමයක් තියෙන්නේ එපෙන්. අයිකෝ අයින් එයා තුමා අයින් වෙන්න ඕනේ.
එහෙම නැත්නම් අයින් කරන්න ඕනේ. අයින් කරන ක්‍රමේ මොකද්ද? නායකකම ඉල්ලනවා නම් නායකකම ඉල්ල ගන්නවා හැරෙන්නට දැන් තියෙන තාලේ හැටියට නායකකම ගන්න ක්‍රමයක් නැහැ මේ පක්ෂයේ. සම්ප්‍රදාය කඩලා නැහැ කවුරුවත්. හැබැයි ඕන කෙනෙක්ට අයිතියක් තියෙන පක්ෂය ඇතුලේ මතවාදයක් ඇති කරන්න. මම කිව්වේ සම්ප්‍රදාය කඩලා නෙමෙයි, මම කිව්වේ සම්ප්‍රදාය තුලින් වැඩේ කරගන්න ඕනේ කියන එකයි. නෑ නෑ පක්ෂේ දැන් මම කිව්වේ නෑ පක්ෂේ කඩන්න කියලා. මම කිව්වේ ඉතිහාසය පුරා මේ පක්ෂ නායකයෝ හිටියා. ඒ පක්ෂ නායකයෝ සියලු දෙනාටම අභියෝග ආවා. එක්කෙනෙක්ටත් නාවපු කෙනෙක් නැහැ. ඒකේ තිබෙන බරපතලම අභියෝගය තමයි ප්‍රේමදාස ජනාධිපතිතුමාට ආපු එක. ඒ කියන්නේ රටේ නායක වෙලා ඉඳෙද්දි එතුමා අයින් කරන්න යන එක. එතකොට එතුමා අයින් කරන්න යන්නේ දැන් රටේ නායකකමෙන් පක්ෂ නායකකමෙන්. එතන ඒක කළමනාකරණය කරගන්න වෙලාවේදී නායකයා ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තිය රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ දකුණු අතමෙන් හිටියයි කියලා මම කිව්වේ. සිරිසේන කුරේ වම් අත වගේ හිටියයි කියලා කිව්වේ. අස්සම් කරපු මන්ත්‍රීවරුන්ගෙන් ඒවා ඉල්ලාස්සර් ගැනීමේ අස්සම් නාය මේ කාමරේ ගත්තේ ගොඩකගේ. අපි හිටියා එතන. ඒක කියන්නේ ඒක හින්දා මේ පැවතුණු සම්ප්‍රදායන් හෙටට වළංගු නැත්තම් අපි ඒව වෙනස් කරගන්න ඕනේ. ඒක වෙනම කතාවක්. හැබැයි ඒක කරගන්නා වූ ක්‍රමවේදයක් මේ පක්ෂෙ තියෙනවා කියන එකයි මම කියන්නේ. ඉතින් සජිත් ප්‍රේමදාස මහත්තයා සිරිසේන කුරේ මහත්තයා ආරයයි වං අතද දකුණු අතද කියලා දන්නවද නැද්ද? ඒව ඉතින් තුමගෙන් ඕනේ අහන්න. මෙන්න මෙහෙම අහවලා කිව්වා එහෙම එකක් තියෙනවද කියලා. ඉතින් තුමගෙන් අහුවනම් ඉතින් මම කියන්නේ මේ කතාව. සජිත් ප්‍රේමදාස මහත්තයා කොතනකවත් රනිල් වික්‍රමසිංහ මහත්තයා දෝෂාභියෝගයේදී අපේ තාත්තා ආරක්ෂා කරේ නැහැ එහෙම කියලා නැහැ කොහෙවත්. මම චන්දිවරකල සුමානකින් රූපවාහිනියට කිව්වා එතුමා නායකය වෙනවා හොඳයි කියලා. හැබැයි මම ඒක මං කිව්වා සජිත් රනිල් වික්‍රමසිංහ මහත්තයා විවස්ථානුකූලව විවස්ථාව සංශෝධනය කළා හරි මේ රටේ මේ පක්ෂ අඩු ගානේ ජ්‍යෙෂ්ඨ උපදේශක අනුශාසකහරි කියන තැන ඉන්නත් ඕනේ කියලා. ඊළාට මං අරුණ ලියපු ලියුමක් අරුණ පත්‍රයේ ගියා සිකුරාද දවසක. ඒකේ තියෙනවා රනිල් සජිත් නායකය වෙලා රනිල් විපක්ෂ නායක වුණා නම් හොඳ නැද්ද කියලා මම විපක්ෂ නායකම රනිල් මහත්තයා දුන්නේ මොකද කියලා මම දන්නේ නැහැ. හැබැයි අවුරුදු 40ට වැඩි කාලයක් ලංකා ඉතිහාස පාර්ලිමේන්තුවේ අඛණ්ඩව හිටපු කෙනෙක් මේ මාස 3ට තියෙන විපක්ෂ නායකකම එතුමට දෙන්න තිබුණා. ඒක නායකකම ඉල්ලන්න තිබුණා. රනිල් වික්‍රමසිංහ මහත්තයාට හැමෝගෙම අදහස් අරගෙන තීරණයක් දුන්නානේ ජනාධිපති අපේක්ෂකම එල්ලුවාම. ඒ වගේ එතුමා තීරණයක් ගන්න ඕනේ. මොකක් හරි ගන්න එක්ක මම මේක ඉන්නවා නැත්නම් මේක අහවලාට දෙනවා නැත්නම් අපි තුන්දෙනා එක්ක වැඩ කරනවා නැත්නම් අපි දෙන්නෙක් වැඩ කරනවා එතුම ගන්න තියෙන එක එතුමගෙම තමයි අහගන්න ඕනේ. නෑ නෑ මේ පක්ෂේ හැමදාම නෑ නෑ මේ පක්ෂෙක ඔබතුමා හොඳට හොයලා වාද කරන්න නෑ ඔබතුමත් එක්ක. ඔබතුමා හොඳට හොයලා බලන්න ලංකාවේ මොන පක්ෂෙද එහෙම මේ හිතන විදිහට නායකවම අරු ගන්න පුළුවන් පක්ෂෙ මට කියන්නේ. එහෙම එකක් නැහැ. පක්ෂක නායකයා ස්ථාවර තත්ත්වයක තියෙනවා. හැබැයි නායකයට විරුද්ධ වෙන්න අයිතියක් තියෙනවා. අපි රනිල් වික්‍රමසිංහ මහත්තයට විරුද්ධව රැස්වීම් තියපු කට්ටිය. මමත් තියදලා තියෙනවා ඒකේ. ඒ කියන්නේ එක වකවානුවක මේ යම් යම් ප්‍රශ්නවලට. එතකොට හැබැයි අපි ඒවෙදී අපිත් ගෙන්නලා කතා කරලා මගේ අදහස් අහලා මොන හරි තීරණවලට ඒ කාලවල ආවා. එතකොට මේ මම කියන්නේ අදත් මම පළාත් සභා මන්ත්‍රී කෙනෙක් වෙන්නේ මම මේ සිරිකොතේ තනතුරු දැරුවේ මේ ඔක්කොම කරේ UNP නිසා. හැබැයි මම මේ UNP එක එක්සත් ජාතික පක්ෂය කියන එක ඒ අකුරු තුන UNP කියන එක ඒ සෙවණ යටතේ මේ ඕන රණ්ඩුවකට සූදානම්. මේක මෙතනින් පිටට ගෙනියන්න ඕනේ නැහැ කියන එක මම කියන්නේ. රණ්ඩු කරමු අපි ඇතුලේ. ඔව් වයසට ඔව් නෑ මෙහෙම ඉතින් අපි මන්ත්‍රී කණ්ඩායමට සම්පූර්ණ අපි විරුද්ධ වෙලා අපි කියනවා නේ මේ මන්ත්‍රී කණ්ඩායමෙන් මේ එක්කෙනෙක් දෙන්නෙත් තමයි අනවශ්‍ය විදියට හැදෙන්නේ කතා කරන අපිට එකඟ නැති විදියට. මෙහෙමයි ඉඩකඩම් ලියලා දෙන්නත් ඕනේ. ඉඩකඩම් ලියලා දෙන්න තාත්තට විශ්වාසවන්ත භාවයකුත් ඇති වෙන්න ඕනේ.
මේ ඉඩම මම ලියල දුන්නොත් මේ යකා උගස් තියෙන එකක් නෑ වෙන මේ 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 මනෝරේ විකුණන එකක් නැහැ කියලා එයාට හැඟීමක් පහළ වෙන්නේ නැහැ මට හැඟීමක් තුනට හරියන්නේ නැහැ. ඉතින් මේ දෙපැත්තම තියෙනවා. ඉතින් ඒක නිසා හැබැයි ඉඩම ලියලා දෙනකොට ගෙයින් ඇදලා දායිද කියලා කල්පනා කරොත් ඉතින් තාත්තා කල්පනා කරනෝනේ මම ලියලා දෙනවා දෙනකොට අනිද්දරෙන් එළියට එළවල දැම්ම තවත් ප්‍රශ්නයක්නේ. ඉතින් ඒකෙන්ද රනිල් වික්‍රමසිංහ මහත්තයාට සුදු උණු ගන්නවත් අජිත් ප්‍රේමදාස මහත්තයාට සුදු උණු ගන්නවත් පෞද්ගලිකව මට ඕනේ නැහැ. මට ඕනේ UMP එකට සුදු උණු ගන්න. හැබැයි සජිත් ප්‍රේමදාස මහත්තයා කියන්නේ ඉල්ලපු පළවෙනි සැරේ නායකකමක් නැතුව ලක්ෂ 55ක් ඡන්ද ගත්තා. රනිල් වික්‍රමසිංහ කියන්නේ ඉල්ලපු හැම ඡන්දෙම ලක්ෂ 5ට වඩා පුද්දලික මනාප ගත්තා. ඉතින් මේව ඔක්කොම කල්පනා කරන්න ඕනේ අපි. ඉතින් අපි ආල් කරලා මේක එකඟ වෙලා වැඩ කරන්න ඕනේ. වැඩ කරලා කොහොම හරි අනාගත නායකයෙක් ඕනේනේ. දැන් 70ක් වෙනවනේ මේ මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා උපරිම තව 5ක් වුණනම් එතුමා ඉන්න පුළුවන්. ඉතින් 5ක් ඉන්න කියලා මම තව කාටවත් කියන්නේ නැහැ. හැබැයි ජයා දේවදන ජනාධිපතිතුමා මේ පක්ෂේ නායකය වෙනකොට 72යි අගමැති වෙනකොට රටේ 72යි ප්‍රේමදාස මහත්තයා 70යි. ඉතින් ඒකින්ද මේවත් ගැන අපි ටිකක් කල්පනා කරලා බලමු. හැබැයි ලෝකේ අවුරුදු 30 එක්කෙනා 35 එක්කෙනා 40 එක්කෙනා පත් වෙන්න පුළුවන්. මේක ශ්‍රී ලංකාව. හරි මේකේ සිරිම බණ්ඩාරනායක රෝදපුටුවෙන් යනකොට නායකමින් අයින් කරගන්න බැරුණා. ඒව තියෙනවා. ඉතින් මේ ඔක්කොම බලලා හරි දෙයක් අපි කළ යුතුයි. ඒ ගන්න තීන්දුව තව අවුරුදු 50කට මේ පක්ෂයේ සම්ප්‍රදායක් වෙන්න ඕනේ. දැන් මේ 50කට වැඩි කාලයක් සම්ප්‍රදායක් තිබුණානේ. මේ අර මේ ඊයේ පෙරේද සාකච්ඡාදී මේ නෑ නෑ දැන් මේ පක්ෂෙ මෙහෙමනේ. මේ පක්ෂේ දැන් මේ 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 දේවල් කෘත්‍ය අධිකාරී මණ්ඩලය ගන්න ඒවා ඔක්කොම අපිට කියන්නේ නැහැනේ. අපි කැඳවන්නේ නැහැ ඒකට. ආණ්ඩු පක්ෂේ ගන්න තීරණ අපි කැඳවන්නේ නැහැ ඒකට. සංවිධායකවරුන්ගේ රැස්වීමක් ජනාධිපතිවරණයට කලින් තිබ්බයින් පස්සේ පක්ෂේ නායකතුමාවත් අපේක්ෂකතුමාවත් මේ ආසනවල වැඩ කරපු අපි කැඳවලා නැහැ. අපි කැඳවලා නැහැ අද වෙනකන්. ඉතින් ඒක නිසා මේ ජනාධිපති අපේක්ෂකතුමාවත් අපට අඩු ගන්න එන්න කියලා කතා කරනවා. හැබැයි මේ අනිතර එන්න කියලා තියෙනවා විපක්ෂ නායක කාර්යාලයට. විපක්ෂ නායකතුමා දැන් වර්තමාන සජිත් මහත්තයා අපේක්ෂකතුමා හැටිනේ. ඒ අනිතර එන්න කියලා තියෙනවා. අපට එහෙම කැඳවල නැහැ. ඉතින් අපි අපට තියෙන උණක් කැක්කුමක් ඕනකමක් තියෙනවා මේක එකතු කරලා ඉවරයක් කරගන්න. නෑ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පත් කරන ක්‍රමයක් තියෙනවනේ පක්ෂ ව්‍යවස්ථාවේ. ඒක එදා ඉඳලම තිබිච්ච එකනේ. ඒවට එකඟ වෙලානේ මේ ඉන්න හැමෝම කෘත්‍යාධිකාරී මණ්ඩලයට එන්නේ. එතකොට කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඇවිල්ලා යෝජනා කරලා නැහනේ මේක මෙහෙම වෙන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ කියලා කවුරුවත්. ඒක ඒ ඇතුලේ ඒ රාමුව ඇතුලේනේ ඉන්නේ. ඒක නිසා සතුටු වෙන තීරණයකින් ඉන්නේ නැහැ කියන එකත් ඔබතුමා පිළිගන්න ඕනේ. මොකද ඒ ජනමාකාරී මණ්ඩලයෙන් ගන්න තීරණ ඔබතුමාට හිතට එකගව සතුටු වෙයි. නෑ නෑ මෙහෙමයි මේ රටේ කොතනද මට ඕන විදියට ඔක්කොම જાති වෙන්නේ නැහැනේ අපේ. ගෙදරවත් වෙන්නේ නැහැ එහෙම සමාලන්න. ඉතින් ඒක නිසා හැබැයි ගත්තයින් පස්සේ ඒක ඉතින් අපි පිළිගන්න ඕනේ මේ පක්ෂේ සමාජිකත්වය ගත්තා නම්. එච්චරයි. ඒක තමයි සම්ප්‍රදාය. මේක සමාජිකත්වය ගත්තා නම් ඒ අවසාන වශයෙන් යන උත්තරීතර මණ්ඩලය වෙන්න පුළුවන්. ඒක ගත්ත තියෙන්නේ තීනුව. අනේ ඉතින් මෙහෙම ඉතින් අපි කරු ජයසූරිය මහත්තයාගේ නමක් තිබුණා, රනිල් මහත්තයා ගැනත් කියුණා, සජිත් මහත්තයා ගැනත් තිබුණා. සජිත් මහත්තයා ඊට පෙරම රැස්වීම පවත්වලා ගිහිල්ලා මතවාදයක් ප්‍රකාශ කරා. කොහොම නමුත් ඒ ඉහළ මට්ටමේ කට්ටිය කතා කරලා සජිත් මහත්තයා අපේක්ෂකය කියලා තීරණය කරානේ. ඉතින් ඒකෙහිඳ දැන් ඉතින් කරු ජයසූරිය මහත්තයා ගැන කතා කරලා වැඩක් නැහැ කියන්නේ. 2015. හැබැයි ඒක ඉතින් කියන්න බෑ. ඒක කරු ජයසූරිය මහත්තයා හැමෝම එකතු වෙලානේ ගත්තේ. ඉතින් මම දන්නේ නැහැ ගැන කියන්න. මම මයිකට සහභාගී වෙලා නැහැ. බොහොම ස්තුතියි. ආයුබෝවන්. ඈ මගේ නමද? අශෝක ධනවංශ සිල්වා. ධනවංශද සිල්වා.